තෙරුවන් සරණයි අද අපි කතා කරන්නේ කරණය මෙිත සූත්‍රයේ අපි ගුණ ටික කතා කරගෙන යනවා දේශනා මාලා වකිදිහට අද අපිට තියෙන හතරවෙෙන ගුණය අපි මේ වෙනකං සක්කෝ උජු සූජු කියන ගුණ තුන සාකච්ඡා කරලා තියෙනවා හතරවෙෙනට තියෙන ගුණේ තමයි අපයට සාගච්චා කරන්නේ සුවච්ච ගුණය සුවචෝ චස්ස තමයිරි පිරිතඒ සඳහන් වෙන්නන්නේ කරණයමත සූත්‍රේ ඒක සිංහලින් අපි සුවචච නැතං කියීකරුකම කිය තමයි එක සඳහම් වෙන්නේ එතකොට දැම්ේ ගති ගුණටිකපි මේ කතාකරගෙන යන්නේ තමන්ගේ අත්ත කුස්සලය කැමති කෙනා විසින්. තමන්ට යහපතක් වෙනවා දකින්නේ කැමති කෙනා විසින්. තමන්ගේ අර්ථය ෂ්ට සිද්ධ කරගන්න කැමති කෙනා විසින් මෙන්න මේ ගුණධර්මටික පුහුණු කළ යුතුයි තමල්ලගේ ඇතිකර ගත යුතු කියලනෙ භාගිවතුන් වහන්සේ ගුණටික දේශනා කරන්නේ. ඉතිං අධ්‍යාත්මික මගේ යනවා කියලා කියන්නේෙත් තමන්ගේ අර්ථය දකින කියෙන තමයි අධ්‍යාත්මික මගේයන්නේ තමන්ගේ අර්ථය නොදකින කෙනෙකුට අධ්‍යාත්මය හුවේ නෙනෑ ඉති ඒ කෙනනාළඟ මෙන මේ ගුණේ ඉතියෙන්න්න ඕනි කියන මේ හත්තර විෙන එකත් මකද සුවච්ච බව ඇත්තරම්මකද සුවච්චකම කියන්නේ කීකරුකම කියල කියන්න මොකක්ද ඒ මැව්වත් ඔබට දෙන්න උත්තරයයක්ත්වයන් වදමකද කීකරුයි කියන්න මකද සුවච්චය කියන්නේ ඇතර මේක සරල අරථය තමයි වච්චනයක් කියල ඒත්තුගන්නන්න පුළුවන්කම යමක් කියලා ඒතු ගන්නවන්න පුළුවන් යමක් කියලා දෙන්න පුළුවන් යමක් පහදල දෙන්න පුළුවන් හැකියාවත් හැකියාව තමයි යමක් ඒතු ගන්නවන්න පුළුවන් ඒෙනට එහෙනං ඒක තමයි කීකරුකම කියල කියන්නේ. කියන දේ භාරගන්න ගතියක් තියෙනවා පිළිගන්න ගතියක් තියෙනවා. ඉතිං මේ ගතිය මේ සුවචකම විරුද්ධ එක තමයි කීකරුකම නැත්තන් දූර්ුවච්ච බව කියන දේ ඒ එත්තු ගන්නවන්න බැරි ගත්තිය මේ දුර්ුවච්චකම මේ අකීකරුකම හැම කෙනාගෙම ළඟ තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ ඒ කෙනා ළඟ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉස්සල්ල ඒක අපි භාරගාන්න වේ අපි කාගෙ ළඟත් මේ අකීකරුකම යම් තරමකට තියෙනවා කියලා. එතකොට තමයි අපිට මේ සුවච්ච ගතිය කීකරු ගතිය හදාගන්න පුළුවන් වෙන්නේ. නමුත් තමන් අර්ථකුසලය ස්වාගෙනයන කෙනා විසින්. ටමත්තකුසලේ කියයානෙ මොකක්ද මේ සොයාගෙන යන්න තියෙනෙ මොන විදිහටද කියල මේ කාරණකාරණා දන්න කෙනා ධර්ම ගෞරවය ඇති කෙනා ඇත්තටම මේ ගුණය තමල්ලඟ ඇතිකරගාන්න අධිෂ්ඨාන කරනවා මේ ගුණේ අධිෂ්ඨාන කිරීමේ ලැබෙන ලොකුමවාසිය තමයි එයා ඉක්මනින් නිවනට ලංවෙනෝ. එයාගේ අධ්‍යාත්මික මගේ එ එයා යන අරමුණක් තියෙනවාන සාක්ෂාත් කරන්න එයට එයා ඉත්තාම ලංවෙනවා මේ කීකරු ගතිය තියෙන කෙනාට එයා දන්නවා මේ සාාසනින් හරියටම වැඩගන්න විදිහ බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ශාසනයෙන් වැඩගන්න විදිහ තේරෙන්න්නේ එයාට තමයි එ තමන්ට අවංකවම අවශ්‍ය නම් අධ්‍යාත්මය දියනු කරන්න අන්න එයාට සිද්ධ වෙනෝ ඇත්තරම සුවච වෙන්න කීකරු වෙන්න මේකට මම අතර මැදින් කතාවක් එකතු කරනවා ඔබට මතක ඇතිමම කලින් සෙන් කතාවක් ඉදිරිපත් කළා තමන්ගේ හදවතට සවන් දෙන්නා සෙං ස්යාගන්නවා කියලෙ එකක් මතක ඇති බලපුවා ඉන්න ඕන. ඒක කියන්නේ ඒසෙන් ගුරතුමා ළඟට ඒ මහන වෙන්න කියලසෙන් ගුරුතුමා යටතේ ශිෂ්‍යෙක් වෙන්න කියලා එන කෙනා ගෙන් අහනවනිසෙන් ගුරුතුමා ඇයි මොකට මංගාව මහන වෙන්න ඕනේ ඇයි මඟල් ලඟට ශ්්‍යයෙක් වෙන්න ඕනි කියලා එතකොට යා කියන්නේ දෙවියන් වහන්සේවා ගන්න ඕනනි කලතින් මෙතන දෙවියන් වහන්සේ කියලා තිෙන වෙන දෙයක් නෙමයි. ඒක තේරුම් ගන්න එපා වැරදිට තමන්ගේ අධ්‍යාත්මික අරමුණ සාක්ෂාත් කරන්න තමයි මේ කියන්නේ. එතක මේ ගුරතුමකක්ද කරන්න යා ළඟම තියන ගගලඟට අරංගිල්ල මේයාගේ ඔල්ුව ගන්ගේ ඔබාගෙන ඉන්න අහුසම ඉරවෙනකම්ම දංගලනකම්. අන්තිමේදී ඒයාටම වතුරේ වතුරට යා අල්ලු කරනවා යා අමාරුවෙන් කොමරි දංගලනකොට බේරෙන්න්න ගුරතුම ඇදල අරගෙන වත්තුර පිවිච්චියව එල්ලියට ඇවිල්ල පොඩ්ඩක් හරිගේියහා මහනවා මේ වතුරේ ඔළුව ඔබාගෙන ඉන්නොට වැඩිපුරම අවශ්‍යය වඋුණු දේමොකක්ද ට නැත්තුවම බැරි කියලා අවශ්‍ය ුණ දේමකද කිව හමයා උත්තරදෙනවා හුස්ම ගන්න අවශ්‍යවායුව තමයි මට අත්්‍ය වශ්‍ය වුණේ. එතකොට මොකක්දේ සෙන්ගුරතුමා දී උත්තරේ හෙනම් දැන් ගෙදර යන්න ගෙදර ගහිල්ලා ඔබේ ඔය දෙවියන්හන්සේ හොයන අරමුණ තියෙනවනි දෙව අන්හසේ වාගන්න දැන් ඔබට මල්ලඟට එන්නෝ නිියුණේ අන්න ඒ අරමුණ අර හුස්ම තරම්ම අවශ්‍ය වුණු දවසට මල්ලංඟට එන්න නැත්ත එන්නපා. මොකක්ද මේකාසේ හැංගිලා තියෙන අර්ථය ඒ කියන්නේ මේ තමන්ගේ මේ අධ්‍යාත්මික අරමුණ කිරෙහි අවංකවම අශ්‍ය නැති කෙනෙකුට මේ කියල දෙන්න බෑ කීකරු කමණය ඔල්ල මුොල ගතිය වැඩි ඉතින් ගුරතුමාසයෙන් ගුරුතුමයික දන්නවා ඒ නිසා තමයි ඒ දවසර විතරක් එන්න නැත්තන් එන්න එපා කියනමුකද තමන් අර වතුරේ ගිලෙන්න්නේ අද්දී අත්‍යවශ්‍යමදය හුස්මන හුස්ම තමයි අත්‍යවශ්‍යම හොයන්න ම හොයන්න ඕනිද. අන්න ඒ තරම්ම අවශ්‍යතාවයක් ආවොත් මේ අධ්‍යාත්මික මගේ යන්න මන ක්ෂාත් කරන්න තමන්ගේ අර්ථකුසරය දකිින් අන්න එකනට තමයි කීකරුම හට ගන්නේ. යාගාව කීකරුකම සුවචකමතිය නොයායටට දෙයක් ඒත්තු ගන්නන ලේසි දෙක උගන්නන ලේසි දෙයක් කියා දෙන ලේසි ඒ නිසා එසෙන්ගුරතුමා කියන්නේ දැන්ගෙදර ගිහිල්ල අර හුස්ම තරම්ම මේ තමන්ගේ අරමුණ අවශ්‍ය වුණු දවසට එන්න කියලා. ඉතිං ඒ තරම්ම අවශතාවයක් ඇති වනාම විතරයි ඇත්තටම අපිට මේ කීකරුකම කියනෙක් අපේ මනසේ හටගන්න අපිට තව කෙනෙකුට සවන්දීමේ හැකියාව එන්නේ. එම නැත්තං එන්නෙ නෑ. ඉතින් මේ එන්නන හැ මේ දුර්ුවචකම කියන කීකරුකම කිය එක එන්නෙ නෑ කීකරුකමට විරුද්ධක තමයි දුර්ුවචකම එතකට මේ දුර්ුවචකම කියන එක මානයත් එක්ක හරිම සම්බන්ධයි. කීකරුකම එන්නන්නේ නෑ අධික මානක්කාර චරිතයාට මමත්වය අධික මානය අධික චරිතයාට කීකරුකම ගන්න බැහැ එයා කීකරු එයා දුර්වචයි මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලත් බුදු කෙනෙක් බුදුවෙන්නෙත් ලෝකෙට මේ උන්හන්සේ අවබෝධ කරගන්න ධර්මය කියා දෙෙන අදහසි හැබැයි භාග්‍යතුන් වහන්සේට බුදුනාට පස්සෙම හිතෙන අනමි එක කියන්න බෑ මේ මිනිස්සුන්ට කියලා ඇයි ඒ එහෙම හිතෙන්නේ කීකරුකමක් තියෙ කියලා උන්න්නහන්සට විශවාසයක් එන්නන්නේන ඇමක උන්හන්සේට සිතවිල් එන්න කලින් උන්වහන්සේ ලෝකෙදයා බැලුවනෑ. බලන්න කලින් තමයි උනාහසේට මන්දෝත් සහ සිතවිල්ලක්කාවේ මම කියනදේ අහයිද මේ මිනිස්සු. මේ මිනිස්සු ළඟ සුවච්චකම කීකරුකම තියයිද මට ඒත්තුගන්න පුළුවන්වෙේදක තේරුම් ගනිීද කියලා උන්හන්සිට සැකයක් පහල වුණ සාධාරණයක. මේ සැකේ සාධාරණයිමකද මිනිස් වහන්න ලෑස්ති නෑ. තමන්ගෙම මතිමතාන්ත්‍ර නිසා අදවනත් බලන්න බොහෝ වෙලාවට ගිහිියෝ. විශේෂයෙන් ගිහිියෝ. පණ්ඩිතමානී ගිහිියෝ ඉන්න පැවිද්දෙකුට කතා කරන්නවා දන්නේ නෑ. සමහරු. මේ ඉහිතාගන හින්නේ අප අපිට පාර හරි ගිහිල්ල කියලා. මේ හොඳට බලන්න පැවිද්දෙක් දේශනා කරන ධර්ම දේශනාවක් අහන්න පවා සමහර ගිහිියෝ ඒකෙන් යමක් ඉගෙන ගන්න චේතනා වෙන්නෙමේ මම තමයි හරියටම දන්නකෙන කියන තැන ඉඳගෙන අහන්නේ අර දේශනායමක්කරි වැරැද්දක්ු වෙන අදහසින්. බනහන්න ඔබේ ආදුතර ට්ටු කර ලහන්න ඔබ ඔය තැන්මලට ගොදුර වෙලා නැද් කියලා. අන්තිමට විවේචනය තමයි ඉතියෙන්නේ. පැවිද දෙෙකුට ගරුසරු ඇතු කතා කරන්නවා දන්නේ නෑ මෙහෙම ගිහිියෝ. ඉතිං ඇත්තර මේ ධර්මමාර්ගේ ඇති එහෙම තත්ත්වයක් දෙන්නේ එහෙම මේ පවිදෙකට ගරුසරු නැති තයක් එෙනවවා ධර්මය රියට අහුුණු කෙනෙකුට ම චොට්පා ඔබ දවතින් අහන්නකෝ අපි අධ්‍යාත්මික මග දියුණු වෙන්න දියුණු වෙන්න අපි ළඟ ගතිකුණ ටික වැඩෙන් ඕන මේ සුවච්ච ගතී නිහිතමානී ගතීම් ලුදුමොලොක් ගති ඉති යම් කිසි කෙනෙ විශේෂයෙන් අද වැඩිපුරම ගිහියෝ අතර පැවිද්වතර තියෙන තරමක් පැවිද්ධගන අපි කතානු කරමු ගිහිෝ අතර මේ ධර්මමාග ඉහට යන්න යන්නන්නේඒ ගොල්ලන්න මමත්වය මානය තමයි වැඩි වෙලාතියන්නේ ඉතිං ඒගොල්ලන්ට මේ ඒකෙන්වත් තේරෙනෑ මේ අපිට පාර වැරදිලාම් ගොක්හරි කොහරරි මගේ දෝසයක් තියෙනවා කියෙක තේරෙන්න එකට ඒතු තමයි මිනිසුන්ට මේ කෙලෙස්වලින් අපේ ඉතේ තියෙන කෙලෙස්වලින් පෙන්නලා දෙන්න අමාරුම කෙලේසිය තමයි මානයයි මමත්තුයයි මේ දෙක හරි අමාරුයි පෙන්නලා දෙන්න පෙන්නලා දෙන්න ගිය ගමන් නයටට පොල්ලෙන් ගෙහෝ වගේ කිපෙන ඉතිං හරි අමාරු දෙ එකක් මේ කෙලෙස් දෙක වෙනගෙනෙකුට පෙන්න්නලා දෙන්නත් තමාරුයි තමන්ට හඳනාගන්න තමාරුයි. ඉතින් ඒ ඒ මමත්වය මානය වැඩි වෙච්චිගමං අනිකාට සවන් දෙන ලෑස්තින කීකරුකම එන්නේනෑ ඒකෙන් වෙන්නම කද දන්නවා අද. ළඟට ආපු නිවන පවාහිමි වෙන්න පටන්ගන්නවා. තමන්ට ළඟට ආපු දේ නැති වෙන්න පටන්ගන්නවා. සත්පුරුෂයෝ පවාහිමි වෙන්න පටන්ගන්නවා. ඇයි! මේගොල්ලො මේ මේගොල් ළඟ ළඟතියන මාන්නය නිසා? දනු මත්ව නිසාම මේ හටර ගන තියෙන අකීකරු දුර්ුවචකම නිසා අර සත්පුරුෂයාට සවන් දෙන්න හැකි ගතියෙනෑනි සත්පුරුෂයා කේනදේ හන්න එන්න නෑ. සමහරවිට මස් ්‍රේෂ්්‍ර සත්පුරුෂය කම්වෙලාතියන ප්‍රෝජණ ගන්න බෑ. මේ දුර්ුවච ගතිය නිසා අකීකරුකම නිසා. ඉතින් මේ මානයකට හරියටටම සපපෝට් කරනවා දැන් මේ කරණයම මෙ එත සූත්‍රයේ මේ සුවච්ච ඉළඟට තියෙන මුද අනතිමානි මෙන්න මේ ගුණතුන ගුණ පැත්තෙනත් මේ ගුණතුන එකට අත්තැල් අල්ලගෙන යන්නේ දුරගුණ පැත්තෙනත් දුරුවචචකමයි රුදු නැතිගතියයි මාන්නය කියන එකයි මේ අගුණ තුනත් එකටත්තැල් අල්ලගෙන යන්නේ. මේ තුන් දෙෙන එකට එකට සපපෝට්ට වෙනවා. ඉති එනිසා මතක තියාගන්න මේ කීකරුකම තියෙන රුව්චගත්ය තියන කීකරුම නැතිකෙනනාට අර අපි කියන්නේ අත්තරගත්තුක කටදා ගන්න පිනනෑ කියලන්න වගේ දේවල් වෙනවා මේ ගොල්ලන්ට. ඒ ගොල් අඟලඟ තියෙන මේ අපි තමයි දන්නේ මෙයා දන්නේ නැහැ කියන මාන්‍ය නිසා ඇත්තිවන අකීකරුකම දුරුවචකම නිසා විශාල වස්යෙන් ඒ ගොල්ලන්ට හානි වෙනවාව සත්පුරුෂයෝපවා නැත්තු යනවා. ඉතිං මේ, භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේනේ ාග්‍යවතුන් වහන්සේට හිතුනේ මිනිස්සු අහයිද මේක මම කියලා මිනිස්සු මෙතරම් කීකරුව සවන්දේ ද මට කිය බාගතුන්හස ජීවමාන කාල හිතනේ. එතකට අද ගෑන අහන්න දෙයක් නෑන මීට අවුරුතු ගානකටකලින් ඒ සිතුවිල්ල භාගව උන්න්නහන්සේටාවේ. ති අද ඊට වැඩිය සිය දහස්ගුණකින් මිනිස්සු දුර්ුවචවෙලා. ඒ නිසා තමයි කියන්නේ මේ සාමාන්‍යයෙන්. ලෝකයේ මනුෂ්‍යයාගේ ආවු්‍ය අවරුදු සීයට වඩා අඩුනාට පස්සේ සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න කියන. අවුරුදු සීයට අඩු කාලෙද. හේතුව මිනිස්සු බුදු කෙනෙක් පහළ වෙලාකිව්වත් අහ ෙනෑ එච්චරට ඔල්ල මොලයි කෙලෙස්සලින් එතකොට අපිට පොඩි යටහත් පහත් ගතියක් තියෙන් ඕන මේ මට වැරදිලාද කියල පොට්ක් කිමසිිත් එන ොද මේ මගේ මගේ හපත වෙනවෙන්නේ මං මේ දෙකරන්නේ ඉතින් චුට්ටකොක අඩියක් පස්සට තියල මේ විමසල බැලු අමකද වෙන්නේ තමන්ගේම ඒහාාවත පිණිස. ඉතිං ඒවගේ මතකතියාගන්න අපි හලතියනව භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ උදේට හවසට දොළොස්කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවිදිල බලනොවලු අද තමන් වහන්සේගෙන් පිහිට වෙන්න තියෙන්නේෙ කාඩද පිහිටක් දෙන්න පුළුවන් කාඩුද කියලා. එතකොටහෙම දැක්කහම තමයි උවහන්සේ පිහිට වෙන්න යන්නේ එතකොට මේ මෙතන සිද්ධවෙන්නේීමම කදගල තේෙනාද න්හන්සේගේි මේ කරුණා දැලට හස්ස වෙන්නන්නේ ඇත්තට ම මේ සුවචකීකරවා ඉතරයි. එහෙමයි තම යහු වෙන්න එකැන යමක් කියල ඒත්තු ගන්න පුළුවන්ඇ උන්වහන්සේ කරුණා දැලට අහු වෙනවා නිත්තයි බේරිලා යන අහුවෙන්න. ඉතිං භාගතුන්න්නන්සි දන්නවා මෙයාට පුළුවන්යම ඒත්තු ගන්න ල දෙන්න එතකොට බදුරන්සේ පයින් වුණත් වඩිනවාය කෙනා හම්බ වෙන්න. එච්චර පිහිටක් තියනවා මේ සුවච ගතිය කීකරු ගතියේ සත්පුරජෝ ළඟට ඇල්ල උදව් කර. දුරුවච කෙනාට හම්භවි්චි සපුරසිත් මගේ හැරල යන්න ගන්න ඇයි දෙයක් ඒතු ගන්නන්න බෑ. එතකොට ඒ සත්පුරුසියාට තේරුවා මෙයාගේ තාව ගෙවෙන්න කකාර්මටිකත් යනවා යටක ගෙවෙනකංගෙතියායට කවරුවක් කියනද තේරුම් යන්න නෑ එක ගෙවුණනට පස තමයියටට රැකට එන්නේ මේක තියෙනවා විසාල සැඟවන පැතිකඩක් මිනිස්සු දන්නේ නැති වුණනාට ගෙවන්න කර්මතිය නොයාට ඉතින් ඒ කර්මටිකරේ මේ හැ්පිල හැපිල හැ්පිලා ගෙව්ුණට පස්සේ ඔන්න හරි පාරතේරවා ඒ එක සමයිට මේ ආත්ම වෙන්නත් පුළුවන් නොවෙන්නක් පුුව අන එක තමයි ලොකුම අභහග්‍ය අභාසනාව වෙන්නේ. නමුත් ලෝකයා දකින්න ඇත්තරම මේ සුවච්චකම කීකරුකම කියන්නේ හයිර නිවට මක් පරිිහිට තමයි දකින්නේ. ඉතිං ඇත්තරම මතකතියාගන්න බුද්ධශ්‍රාවකයෙක් වෙනවා කියලා කියන්නේ එ මේ සුවච්චකම කීකරුකම තියෙන කෙන තමයි ඇත්තරම් බුද්ධස්්‍රාවකය කියන්නේ ඔබහලා ඇති බගවා ජානාති අහන් නජානාමී කියල වාක්‍යයක් තිය නොයි කියන්නේ ඇත්තරම බුද්ධස්ශ්‍රාවකයෙක් වෙන්න නම් භා්‍යවතුන් වහන්සේ විතරයි දන්නන්නේ මමදන්නන්නේ නෑ කියන ැනට නිහතමානීකම ගන්න පුළුව වෙන්න ඕන එයා තමයි ඇත්තරම බුදස්්‍රාවකයෙක් වෙන්නේ. භගවා ජානාති අහන් නජානාමි භාග්‍යතුන් වහන්සේ ඉදන්නේ මම දන්නේෙ නෑ. අන්න ඒයාට තමයි මේ අධ්‍යාත්මික මක ඉදිරියට යන්න පුළුව වෙන්නේ. එයාට තමයි මේ කීකරුකම එන්නේ එයාට තමයි සුවච ගතියවෙන්නේ හැබැ අද ඉන්නගේ. අහල්ලකටවත් මේ ගුණේ තියෙන කෙනෙක්වා ගන්න හරි මමාරුයි. මම දන්නේ නෑ භාගතුන් වහන්සේ දන්නේ කියන තැනට නෑ මේ බුදුරජාන්ටහා බුදුරජාන් වහන්සේටත් වැඩිය දන්නවාගෙතමයි මනිසු හැසිරෙන ගොඩ්ඩක්ම ගිහිෝ. ඒයි ගොඩක් මේ ලංකාව බෞද්ධයාට මේ ධර්මය හරියට ප්‍රක්ටිකලි වැටහෙන් ඇත්තේ ප්‍රක්ටිකි වැටහෙන්න්නඇ කලා තේනවා අද ලෝක දිහා බලපුහම මිනිසු හැසිරෙන දි බලපුවා මිනිසු පාවිච්චිකන වචන දිහ බලම්. අධ්‍යාත්මය ම හවෙලා නෑ දැනුට නම් ගොදුරවෙලා න්නුමටනං ගොරු ලා වචනහට මට රවන්න ඒකනක් හමුන්දර දන්නවා අන්නන්නේ නිසා තමයි මිනිස්සුන්ට මානය අධික වෙලාතියන්නේ නිස දුදරුවච වෙලා තියෙන්න්නේ ඉතිං ඔබ මතක තියාගන්න සැබෑ බුද්ධශ්‍රාවකයෙක් වන්නනම් මම දන්නන්න හැ භාගතන් වහන්සේ දන්නේ කියන තැනට අපේ මනස නිහතමානී වෙන්න සුවච කරගන්න අපි දැනගන්න ඕනේ. එතකොට එයාට හැකිිය අවතියනව මේ අධ්‍යාත්මික මක ටිකටික ඉස්සරහට යන්න දියුණු කරගන්න. අන්න එයාට පුළුවන් ඊට පස්සේ ගුරුවරයෙකුට සවන් දෙන්න පස අපිසාමාන්‍යය මේ කතා කරගෙනයානි සතිමත් බව කියැන ඒ ඉස්සර හෙන්ටතියාගෙනන මේ කතා කරන්නේ එතකොට ඇත්තටම සතිය වැඩෙනවනම් සතිය කියන එක වැඩෙනවනං සතිමත් බව දියුණු වෙනවනම් එයාට ටික ටික ටිකටි කීකරුකම කියන එක පිහිට අන්න පටන් ගන්නා ඔන්න ඔබ සතිමත්ද නැද්ද කියල පරිීක්ෂා කරන්න හොඳ ගුණයක් තමයි මේක ඒක ගුරුවරයායට තේරෙන මේ එත්තම සතතිය ප්‍රාාවවිකව පුහුණු කරන කෙනෙක්ද නැද කියලා සතිය පිහිටන්න පිහිටන්න පුරදු කරන්න පුරදු කරනයාගලඟ එයාට කීකරුකම සුවච ගතිය වැඩෙන්න්න ගන්න ඔයාලඟ ඒ වගේම තවදයක් තියෙනව මේ සහරයි මේ භාවනා කරන අයගේ කියවිල්ල වැඩි සමමාරග තියෙන කියවිල්ල වැඩි ඒ කියවිල්ල වැඩිවෙන්න හේතුව තමයි මේ එයා හිතනවා මට තමයි හරිම පාරහුවෙලා තියෙන්න්න කියලා අපි සාමාන්‍යෙන් ඒකට කියන්නේ කට මැත දොඩනවා කියලා. සමාජ වචනයක් තියෙනවාකොට පම්පෝරී කියලා. කීකරුකම තියනෙන තුළ විතරයි මේ කට මැත දොඩන ගතිය නැතිවෙන්නේ. නැත්තන් කියවග නයානවා තමන්ම උලුපන්න තමන් අගේ කරන්න නැතිගුණ ඇති බව පෙන්නන්න ගියොත් පෙන්න්නේෙමකද තියෙන තත්වයෙනුත් පහලට නවා පිරිහෙනවා. පැහැදදිලිවම පිරිහෙනවා කටම දොඩන්න ගියොත් වෙන්නේ මේ දුර්ුවචකම නිසයි ඔබට එක නොතේරුණාට ඔබ දැනහෝ නොදැන ඔබේ මනසි හටගන්න දුර්ුවච භාාවය නිසා මම දන්න නැහැ භාග්‍යතුන් වහන්සේ විතරයි දන්න කියන තැනට මනසාපු නැති කෙනාට මේ ගතිය එනවා මේ තමංගි තියෙන දේවල් කියාපාන ගතිය වෙන්නමකද ඉන්න තත්වයනුත් පහලට යනුව එක තේරෙන්න්නේ නැහැ හැබැයි මේ කීකරුකම ආපු කෙනාට ම දන්න ැහැ බාගතු වහසේ දන්න ගෙන දැනට මනසාපු කෙනාට මේ කටමැත දොඩන ගති එන්න නෑ එයා නහඩයි එයාට සත්පුරුෂ ආශත්‍රයේපවා ටිකෙන්ටික ටිකෙන්ටික අදාළ තැන්වලදි ලැබෙන ගන්නවා. සත්පුරුෂයෝ තමන් හොවාගෙන එන්න පටන් ගන්නවා. ගොඩක් අයි දන්නව දන්නේෑ මෙන්න මේ භික්‍ෂූන්හසේ ගැන මේ වාමන් වහන්සේල ගරු කටිතු ස්වාමින්ාන්සේල අතීතය වැඩ ඉඳපු අපේ රට. ගරු කටයුතු මාතර ලොකු සාමීන් වහන්සේල වගේ මම නම කියන්න නෑ මට නම කියන්න තර ශක්තිය නෑ උන්වහන්සේ එක තැනක වහන්සේගේ පොතක කියලා තියෙනවා මේ සෝවාන් වුනා කියලා හිතුනත් සෝවා වුණේ නෑවගේ කටයුතු කරන්න කියලා. ඒක තමයි තමන්ට ඉස්සරහට යන්න තියෙන හොඳම ක්‍රමය කියලා එදකට හිතන්න ඒ උත්තමයෝ පහදලා දලාතිනෑයට හැබ අද ඉන්නය සහතිකයකින් සෝවාන් වුනා කියලා ගන්න තමයි දැඟල ඉල්ල තියෙන්නේ ඉතාගන්න පුලුවන්ද යන පාර වැදීද නැද්ද කියලා. උන්න අන්සේල කියලා තියෙන තමන් සෝවා වුුණත් සෝවානුනේ නෑවගේ කටයුතු කරගෙන ඉන්න. ඒක තමයි හොඳම ගත්තිය. හැබැ අදාය සෝවාංතියයි අහලකටවත් ගිල්ල නෑ. රහත්වෙලවගේ තමයි කතාව. රහත් අන් වන්සලවෙ කතා අපට ඒත් තරමටම නිහිතමානය ගත්තිය තිෙන් ඕනේ ඒ කෙනට අයි කීකරු කම එන්නේ ඒ කෙනාටයි ඉදිරිියක් තියෙන්නේ. ඒ කෙනාටයි සත් පුරුෂ ගති වැඩෙන්නේ. මොකද මේ. මේ ධර්මය ඉදිරියේ දන නමන ගතිය මේක ධර්මමාර්ගේ ඉස්සරහට යන්න යන්න එනවා හැබැ අද ඉන්න අයට ධර්මය ඉදිරිී දනමන ගති නෑ බාගත වහන්ස ඉදිරියේ ධර්මය ඉදිරියේ සංඝා ඉදිරයේ ගරු කටයුතු ගති ගෞරවනිය ගති සත්පුරු සකති නැති වෙලා ගිහිල්ලා හරි පුදදු මයිනේ. ධර්ම මාර්ගේ ඉස්සරහට යන්න යන්න සත්පුරුසකතික නැති නැති වෙලා ඒකවත් තේරෙන්නේ නෑමේ ගොල්ලට මේ මට මොකක්ද අවුලක් වෙලා කලින් තිබුණු ගතිකුණු ටිකවන්නෑ මම ඉන්නේ පින්බිලා මාන්‍යකින් මෙහම වෙන්න පුළුවන්ද හරි පාරනං ඉන්න කියලවත් තේරුම් ගන්න මනසනෑ. මතක තියාගන්න මේවා ඉතාම සියුම් කෙලෙස් ඔබ දැනගන්න ඕනේ තමන්ට මේ වගේ තත්ත්වයක් හටගන්නකොට සතිමත් කෙනට ඉතරයි ඇත්තරමක පේන්න ගන්නත් එම නැත්තං මේක පේනෙ නෑ දැනෙන්නේ නෑ සතිය පුරුදු කරන කෙනෙකොට තේරනවා තමන්ගේ මනසේ ප්‍රශ්නයක් ඇති වුණහාම. මේකටහොඳ සෙන් කතාව ගුත්තියවා දශනාව නම් පොඩ්ඩ දික වැඩි වෙයි ඔබ අහලා ඇති සමහර වෙලාවට එකෙන් මාස්ට කෙනෙක් ජීවත් වෙලා තියෙනවා කන්දක් මුදුනේ ඒ කන්ද පාමුල තිබිලතියනෙ විශ්වවිද්‍යාලයක් කන්ද පාමුල විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට එක මහචාරිවරයක්ින් ජල තියනවා උගන්න බුද්ධාගම ගැන තමයි එයාගම එය උගන්න මහචාරිපද විය ශි්‍යන්ට පුෘදක් තිබ තියනවා හමදාම උදේ ලෙක්ෂස සලටලින් අර කන්ද මුදුුණ ඉන්න සෙන් මමාස්ට හොනග හෙලා අවවාදරගෙන තමයි ඉන්න. ඉතින් දවසක් මේ මහාචාරයවරය හනුව කොහෙද දන්න කියලා. එතකොට මේ ශිෂ්‍යෝ කියනවා මේ කන්ද මුදන ඉන්නවා සෙන් මාස්ට කෙනෙක් උන්හන්සේග උපදෙස් ගන්න යන්නෙ කළ තොරට දැම් මේ මහාචරය කෙනෙක් නි බුද්ධාගම ගැෙන එයා කියනවා ඔය කැලෑ වැදිලා ඉන්න පාඩුවේ ඉන්න ය ගොල්ල ගාාව කොහිද ඔය දහ ගැතේ රුමා කෙෙනන්ඇ ඒ ගොල ලෝකට උදව කරන්න ඇත්තේ අදත් තියෙනවනෙම අදත් තියෙන වද ඉන්නඇති හිතන්නේ මේ ශ්‍රේෂ් ගුරුවරෙක්නම් හ පිරිවරක් ඉන්නව නිකෙළ හිතන්නේ අන්නක තමයි වැදනු තැන. මතක තියාගන්න සෙන්නග වැඩින්නම් යම් තැනක එතනම් ගක්කාරි ප්‍රශ්නයක් තියෙනකෙන මතක තියාගන්න. යම් කිසි තැනකට සෙනග ඇදෙනවනම්. වේගයෙන් යම් කිසි තැනක පිරිවට වැඩනම් එතන ඇත්තරම ඇත්තනෑ මොක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොකද මිනිස්සු මේ සත්‍ය සත්‍යය ධර්මයට මිනිස්සු කැමතින නී රසයි. මනිසු නී රසයි එකන මේ කෙලේසික්වත් පෙනල දෙන්න බැරි මනිසුන්ට සීණ බෝල ටොපි චොකලර් දිල රවට්ටවා නම් මනිස්සු එකට හරි කැමති. ඉතින් අන්නේ තැන ඉ දෙගෙන තමයි මේ මහචාර්යවරයා සෙන් මස්ටර්ව හෙලා දකිනවා ඔච්චර ොහො ධර්මයක් තියන කෙනෙක් හොම පාඩුවේයින්දද කිය. ඉතිං ශිෂ්‍ය වවුණනාට හැමදාම යනහින්ද මහාචාර්යවරයා එතන මමත් යන්නූනි බලන්න කියලා ඉට පස්සේ ගුරුව ශිශ්‍යයෝකෙනව ඔබතුමත් යන්න ගිහිල්ල බලන්න කියලා. ඔන්න ගියා. උද්දේ ගිහිල්ල මහාචාර්යවරයා කතා කරන සොරේම්ම සෙන් මාස්ට තේරුණ ඇවිල්ල ඉන්නන්නේ මොනවාගේ කෙනෙද කියලා ජනලි විතරක් කවුලුව විතරක් පොඩ්ඩ කැරල බලලා බැහවා. යි කතා කරට මොවත්මනෑ උත්තර ඉට පසේ මහාචරකට හඳරම කකයින් තිකැදැන් අට ගුරු ඇතු තා කලෙත්න්නේෑ. ඉට පස්සේ මහචාරරය පහලට ඇවිල්ලා මේ ශිෂ්‍යන්ට කියන ඔය ගොල් ඔය කියන සෙන් ගුරුතුමාගේ ඇති ගුණයක් නෑ අඩු ගානය ආගන්තුක සත්කාරයක් වත්ය පවත්තන්න දාන්නේ නෑ මෙන්න මෙහම එකක් කළලා මේ මනුස්සකමවන්න මේ මනුස්්‍ය අසෙන් මාස්්්‍ර කෙනෙක් වෙන්න පුළුවන්දිිකල දොස් කියන. ඒවනාට දෙවනි දවසිත් ශිෂ්‍යෝ කියන යන්න කියලා දවස ගිහිල්ල දොරාරරි නව රලකින අද වෙන්න නෑ කතා කරන්න පසේ දවසක කෙන්න්නෙල දත් ඇතුලට ගන්න නෑ එදත් මහාචාරයවරයට කේන්තියන මහචාරයට පැදි මක්නෑයි මහාචරය පදවිතියන් ඉන්නයට හිමන ගුල්ලන්ටඕන හොඳ සැලකකිල්ල ඉතිං ඇවිල්ල එදත් දොස් කියනවා. ඊට පස්සේ තුන්ගෙන දවසේ යනවා ඔන්න එදා ගියාට පස්සේ යසෙන් ගුරුතුමයි ඇතුළට අරගෙන මේ තේ බොන්න ලෑස්ති කරනවා. මෙන්න මේක යල්ල තමයි ඔයගොල්ල දන්නේ. ගොඩක් අය දන්න. ඉතින් තේකෝප්පට දැන් තේවක් කරනවා වක්කරලා දැන් මහාචයරය බලංන්නව ඇති දැන්නක් නවත්තන්නයි නවත්තන්නේ නෑ. එස දැන් කෝප්පය උතුරලා මේ සිරුටත්ඇෙරලා. ඊට පස්සේ. මහාචර්රය බලන් ඉන්නවා ඔේ නවත්තා අන්නත ඇති වෙනකං කියලා මුකුත් කියන්න එයට පස්සේ දැන් මේ උඩිනුත් ගලාගෙන ගිහිල්ල මහාචාරවරය උකුලට තමයි දැන් තේවැටෙන්නේ න්න එතකො කිව්වවා ඔය ඇති ඇයි ඔය හොම පුරවණ දැන් පිරිලනෝක ඔන්න එතකොට මහසෙන් මාස්ට කියනවා මෙ මේ වගේ තමයි ඔබේ ඔළුවත් දැනු මෙෙන් පිරිලා මොනව කිව්වත් වැඩක් නෑ ඔක්කොමටක පිටතට ගලාගෙනයවා උළුවන්න්නන් ඔය මහචාරයකම බිමින් කියයල කීකරු වෙන්න කියලා කිවලු මහචාරයකම තියෙනකං කවදාවත් කීකරුකම එන්නේෙ නෑ ඉමානය ඇවිල්ලා තියෙන්නේ මානක්කාරකම ඇල්ල මමයි දන්නේ කියන්න දැට ඇවිල්ල එතකොට සවන් දෙනක තියෙන යම කියල එත්තු ගන්න බෑ ඊට පස්සේ තම ඔන්න මහචාරරයට තේරුම් ගිහිල යෙන්නේෙ ඇත්තටම මෙසෙන් මස්ටර් ප්‍රායෝගික උගන්නන කෙනෙක් අපිට තියනෙ තිීරිය විතරයි කියලන එතකොට තමයි මහචාරයවරයට තේරුම් ගිහිලා තියන්නේ ගේ තමයි අද ඉන්න ධර්මය අවබෝධ කලාගල කෑගහණයත් ඔන්න හොම් පිරිසක්. ඒගොල්ලෝ මොනොහරි දෙයක් කොහෙහරි අහලා කියවලා නුවනින් කැනෙක් කල් පනා කරලා. මනසින් කල් පනා කරලා කල් පපනක ොට එමයියම් දේල්තේෙන නතකොට එකට කිය නැබි චින්තතාමය ප්‍රඥාව. සුත්්‍රමය ඥානය චින්තාමය ඥානය ප්‍ර්‍යක්ෂ ානය කියලා ජානය ආකරතුනකට බදෙන වදන්න ඇති. සුත්තමය ජානය කන අපි කොහෙහරි අහල්ලා හෝ කියවලා ගන්න දැනුම පරතෝ ගෝසය හරහතමයි ඒක එන්නේ ඒ අපිට අවශ්‍යය මාර්ගය ගැන අපිට ශ්‍රවණයක් ෝ නිමුකද අපිට ස්වාධීනව සවයංව මේ ධර්මයාව පොද කරන්න බෑ ඒ හැකියවතයන භාගතු වන්සට විතරයි ඉතකට අපින මේ ඇහෙන් ඕනිකු හෙහරි හැවුණනට පස්ස අපිට යමක් වැටහෙනව ඒකට තමයි සුත මේ ඥානය. ඊට පස අපිට ඇහිච්චිදේයනු අපි ඒ තැන්වලදි කල් පනා කරනවා අනුවින් අර හපු දෙයනුව ගලපලා කල්පනා කරනවා ඒකට කියන්නේ චින්තාමය ප්‍ර්ඥාව හැබැයි යාතාම ප්‍රත්‍යක්ෂය කරල නෑ ප්‍රත්‍යක්ෂය කියන කාල බලන එක ඒකට ප්‍රායෝගික පුහුණ ඕන මේ චින්තාමේ ඥානයෙන් තමයි ගොඩක්කයි මේ මහච්චාරයවරයා වගේ අවබෝධය වනා කිය කියන්නේ පණ්ි තමානි තැන්වලටෙන්න්නේ ඒ ගොල්න්නට තමයි මානක්කාරකම වැඩිවෙන්න ගොලන්න තමයි මත්තය වැඩිවෙන්නේ ගොල්ලන්නට තමයි දර්ුවච්ි ගතිය එන්නේ ගොල්ලන්න තමයි කීකරුම නැති ්‍ර්‍යක්ෂ ඥානය තියෙන කෙනාට ඔය ගතිටිකෙන්නේ නෑක දෙයක් කාල බලලතියෙන්නේ ය දන්නවා වෙන්න මකක්ද කියන්න ඉතින් අන්න එතනට මේ මතක තියගන්න චින්තාමය ඥානය හර හනිමේ මඟ පලනිවන්න අවබෝධය නිකෙලෙස් ප්‍රහණය වෙන චිින්තාමය ඥානය හර හනමේ මෙන්න මේ දෙකේ වෙන සොයාගන්න බැරු ඉන්න වර්තුමාන බෞද්ධයන්ට ිින්තාමය ප්‍රඥාාවේ ස ප්‍රත්‍යක්ෂ ඥානය වෙනසවත් දන්නේ නෑ මේ දෙක ඉතාම වෙනසක් බරපතල වෙනසක් තියෙන ඥාන දෙකා ොඩක් අර ඇන ලයිස් කරන්න දක්සයි කල්පනනා කර නුවන ගලපන්න දක්ෂයාරක මෙහෙමනි මේකත් මෙහමනිේ අර්හෙමනය මෙහමන ගොල තන එක තමයි අවබෝධය කියල ඒක අවබෝධයන මේ එතන තියෙන සිතිවිලිගොඩකට අහු වෙලා මත්තුවෙන් ගො නැගුණු සිතිවිලි කොඩකට හ වෙල එක තමයි අබෝධය ක හිතනවා. ඒ තේරෙනනෑ. එනිසා මදක තියාගන්න ගොඩාක් අය මෙන්න මේ කියන උගුලට අහුවෙලා ඉන්නේ අද ඉන්නයි විශේෂයෙන්. ඉතිං මේ කියන දුර්ුවච්ච ගතිය මේ කියන අකීකරු ගතිය ඔබ සකස්කරගත්තේ නැතිනම් මේක ඔබේ භාවනාවට පවා සෑහෙන්ෙන බලපානවා ගොඩාක් වෙලාවට භාවනාවේදී ගොඩක්කයට සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රතිඵල බලාපොරොත් වෙලා තමයි ගොඩක්කයි භාවනා කරන්නේ ඔබට හිත්තිලා තියෙනවාද ඇයි මේ ප්‍රතිඵල ඉල්ලන්නේ කියලා මෙන්න මේ අකීකරු දුර්ුවච ගතිය නිසයි කොහොම දෙඒක එන්නේ කියලා හිතෙනවාද අ කීකරුකම දුර්ච ගතියෙන්නේෙ මාන්‍යය නිසානේ දැනුම නිසා යයටට මානයනවා. එතකොට තවකාටවත් සවන් දෙන්නේ හුංකන් දෙන්න ගතියෙන්නේෙ නෑ යටහත් පහත්වෙෙන්න්න ගතියෙන්නේෙනෑ අඩු ානේ තමන් කරන භාවනාකරමයටත්කරුසරුනෑ ගොල්ල භාවනා කරන්නේදයක් ල්ලගෙන ල්ලන්නන්නේ යයි හදිසියක් එන්නේඇයි කීකරුකම නෑ යටහත් පත්වෙන්න්න ගතිය නෑ නිහත මානී ගතියනෑ ඉතින් බවනා වැඩින්නේෑ. මොනුහරි ඉල්ලගෙන යන්නේ න් මෙතැනද හරියටම භාවනාව කියන එක වැඩෙන්න්න නං ප්‍රතිඵාල අත හැරලා නැවත නැවත කිරීම තම්මයි ඔබ විසිංකල යුතුවෙන්නේ ඒකට විශසාාල කීකරු කමක් සුවචකමක් ඕනේ ප්‍රතිඵල අත හැරෙන් ඕනි යම් කිසි තැනක භාාවනාව භාාවනනා උදෙසා විතරක් කරන තැන තාාපු දවසක ඔබට භාවනාව වැඩනෝ නැත්තං අරක ඉල්ලගෙන මේ ල්ලගෙන ර ඉල්ලෙන මේක ඉල්ලෙන ඔබ භාවනා කරන්න ගියොත් ඩ පහරවර දින එත්තන තියන්නේ ඔබ නොදන්නවනනාට බට නොතේ රුණනාට අකීකරුකමක් දුර්ුවච්ච ගතියක් මානයෙන්යටඋනුසිතක්. ඒ නිසා මෙන්න මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙන අතින් තමයි අර කලින් කිවවගේ කියවිල්ල වැඩිවෙන්නේ කටමැ දොඩන ගතියෙන්නේෙත් මෙන්න මේ ගොල්ලන්ට. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. ඇත්තටම බලාපොරොත්තු නැති කෙනා ප්‍රතිඵල බලාපොරොත්තු නොවන කෙනා නහට උපාඩුුව තමන්ගේ වැඩේ කරනවා. එයා එයාට කරන්න තියෙන වැඩේ කරනවා පාඩුවේ මක දෙ එයා දන්නවා ඔබ උදහරණයක් ඔබ මල් පැලයක් හිටවලා එමදා මුදට ගිල්ල අද මලක් පිපිලද හට මලක් පවිපිලද කියලලා ඔබ හොයලබයි බල හරියන්න නෑනේ මල් ගහට කරන්තිෙන සත්කාරටික් කරන්නතු. මල අමතක කරලා ගහට කරන්න තියෙන සත්කාරටය කලටවෙේලාවට ඔබ හරියට කළොත් පාඩුවේ ඔබේ සත්කාරයට සාපේක්ෂව ම මළපිබෙනවා. ඒවගේ දෙයක් මෙතන තියෙන්නේ ඔබට කරන්න තියන්නේ ප්‍රතිපඵ ඉල් ඉල්ලන්නටන එක නෙමේ කරන්න තියෙනද කරන්න ඕනේ ඒකෙන හනිහිඩුව පාඩුවේ තමන්ගේ වැඩක් කරනවා ප්‍රතිඵල ඉල්ලන්න කටමත දොඩාගෙනයන්නේ නෑ කියවන්නේ නෑ ඉතින් ගොඩාක් අයගි ගතිය ප්‍රතිඵල ඉල්ලන කෙනාර තමන්ගත්තු පොත්තේ දැනුම නුව තමයි ඒගොල්ල භාවනාවල්ලන්න ඒගොල්ල දෙයක් කරන්නේ දෙයක් හොයාගෙන මිසක් ස්භාවිකව සිද්ධ වෙන ගලනයට අවදිවෙන්න දන්නේ නෑ. ස්භාවිකව සිද්ධ වෙන ගලනේ භාර ගන්න කැමතින. එතන තමයි ඇත්‍රම් ධර්මය තියෙන්. මේ මේගොල්ල මොනහරි කරන්න තමයි යන්න භාවනා කරලා. එතකොට වෙන්නේ මනස නිකාම අකීකරු වෙනවා දුර්ුවච වෙනවා. නිහිතමානයේ ගති යනෙ නැතුව යනවා මෙන්න මේ හිදයි භාගතුන් වහන්සේ තමන්ගේ ගිහි කල පුත්‍රයාාවුණු රාහුල වාමින් වහන්සේට අවවාද කරන්නේ හැමදාම උදේට මිදල අමදලා වැලි දෝතකුඩට දාලා මේ වැලිකෙට ගානට මට අද දවසේ ගුරුවරුන්ගේ අවවාද ලැබෙන්න්නේ කියල ඉල්ලන්න කියලා භාගතුන් වහස තමයි කියන්නේ මේකට හේතු වැයි. රාහුල සාමි වහන්සේට මාන්නක් කාරකම් ගන්න අකීකරු වෙන්න දුර්ුවච්ච වෙන්න කාරණ ඕන තරම් තියවා. ඇයි මේ සාාසනය නිර්මාතෘ බුදුරජාන් වහන්සේ කියේ තමගේ ගිහි කළ පියාණන් වහන්සේ. ඒවගේම රාහුලස්වාමන් වහන්සේ උපා්‍යාන් වහසේ වනේ සැරියුත්ම හතාතන් වහන්ස මේ ශාසනය දක්ෂණ ශ්‍රාවකයන් වහන්ේ ප්‍රඥාවන්ත භික්ෂූුණන් අතර ග්‍රස්ථානය ලැබූ උත්තමයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්ේ එහෙම කෙනෙ ගුරුවරයවුනා මොනතරම් උඩයන්නොේ මෙන්න මේ වරද වේ උන්නො රාහුල සාමීන් වහන්සේටමයි ඒක හානියවෙන්නේ මේ කාරණ නිසා මානයාවත් මමත්ත්‍යාවත් ඒ හරා කීකරුවෙනවා දුර්රෝජයනවා ඒක හානනි රාහුල සාමිනාාන්සේටයි. යනිසා භාග්‍යතුන්නාස දේශනා කරන උගන්නනවා හැමදාමම වැලි දෝතාකුඩට දාලා ඒ ඒහා සමාන අවවාදඉල්ලන්න. එතකොට තමයි අරමාණය කැඩෙන්න්නේ. එතකොට තමයි කීකරු කම සුවච කමයින්නේ. ඒ හරහා තමයි නිවනට දොර ඇරන්නේ ති මෙන්න මේ නිසා අපිටත් තියෙන්න්න ඕනේ ඇත්තරම නිහතමානීකමක් සෑම මොහොතකම සෑම ඉරියව්වකම සතිමත් බව පුරුදු කරන්න ගොඩක්කයටේම වීඩියෝල තියෙන කමෙන් දැක්කහම ඉතෙනවා කවද මේ මිනිසුන්ට මේක පහදලා දෙන්නද කියලා මේ එක් කෙනෙක් මට කතා කරා කතා කරලා අහන්නම පොත්තේ දෙනම ගැන ප්‍රශ්න එටස මම ඇහව අන්තිමට ඔබ එක්කම එක මොහොතක් සතිමත්්‍යය නත්සා කලා දිගකිලවන්න නෑැකිවා මංග ෝහෙනම්මට කතා කරන්න එපා මේ එකක මහොතක් සතිමත් එෙන්න්න උත්සාක කල නෑ දේශනාටිකත් හනවා කතා කරලා අහන්නේ පොතේ දැනුම තේරෙන්නේ නෑ ඉතින් අපිට තියෙන්වන නිහතමානීකමක් මේ අවදෙන් ඇහැරිලා ඉන්න හැම මොහොතකම පුළුවන් හැම රියෝවකම සතිමත් එන්න එතකොට තමයි අපිට මේ මේ මඟ ස්ත්‍රහාටයන්න පුළුවන් වෙන්න ප්‍රතිඵල අපේක්ෂාවකින් තොර මේ නැවත නැවත නවත නැත කරන්න පුළුවන් කෙනාට මෙ අ කීකරු ගතියෙන්නේ නෑ ඔල මුල ගතිය එන්නේ නෑ මේ නැවත නැවතම එක කරන්න බැරි තරම් නිහතමාන ගතියක් නැතිවෙනකොට හොමල්ල වවා කීකරෙනවා දුරෝජච වෙනවා සවන් දෙන්නේ. ඉතිං ඒ කෙන ඒ උත්තර දුන්නාම් ට තේරුම් මොන තරම් උගුලකට දහ වෙලායිඉනි කියෙලා මෙච්චර කියන සතිමත්යන සතිමත් එ මේ හැමදේීම සාක්ෂාත්‍යයන්නේ හර කියලලා එකක් මොහතකටව සතිමත්වය උත්සාර කනය නාට. ඉතින් මෙන්න මේ උගලට තමයි ගොඩක්ක ඇහු වෙන්නේ. ඉතින් ගොඩාක් කලාවට අපිට තියෙන්න්න ඕනේ ඇත්තටම සුවචකම කීකරුකම කියනෙක් තියෙනවනම් අප යම් කිසි ගුරුවරයෙක් තෝරගත්තනම් යම් කිසි ගුරුවරයක්ගෙන් උප දෙසක් ගත්තනම් කමටහනම් ගත්තනම් ගරුවරයා කෙරෙහි අදාගෙන විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ ගත්තු කමටහන කෙරේ විශ්වාසයෙන් පුහුණුව ය දෙන්නේ කියාව තියන්නවා අපේ රටේ අයට වෙලා තියෙන්නේ කිසිම ගුරුවරයකුට ගෞරවයක් නෑ ශ්‍රද්ධාවක් නෑ විශ්වාසයක් නෑ අරහෙන්ගන්නවා මෙහහිගන්න අතනින් ගන්න තනින් ගන්න එඩු පසේ ම තමයි හරියටම දන්න කෙනා කියලා අන්තිමට ගෞරවේකුත්නෑ ගුරුවරයටව. නෑ මේ නිහතමානී ගතිය තියෙන ගුරුවරයා කරේ විශ්වාසයෙන් අදහගෙන යන කෙනාට එතර මේ මාර්ගය වැඩෙන්නේ. එහම නැත්වූ නොත් අර ඔල්ලමුල්ල ගතිය එෙනවා තම්මන්ගේ කමටහන සුද්ධවෙන්නේ නෑ බාවනාව ඉදිරියට වැඩෙන්නේ නෑ ගුරුවරයයි තමන්දන්න දැනුමසා ගුරුවරය කියයාාදන දේ සංසන්ධනය කිරීමට අනහන්තිමට. එයාට මයි හානය ගුරුවරයට නම් කවමදාවත් හානයක් වෙෙන නෑ. ඉතින් මේ ගොඩක් අයට මේ මානයත් එක්ක මේන දුරුවච්ච ගතියයි මේ අකීකරු ගතියයි එක විතර්ක වැඩි කරන ගොඩාක්. අකීකරු කමණනි සයනිසයි ගොඩක් අයටවය භාවනාවදී සිත්තු විලි අධික වන්න මේවත් බලපානවා. විතර්ක වැඩි එයාට කමටහන වාර්තා කරන්න තේරෙෙන නෑ කමටහන වඩන්න තේරෙන්නේ නෑ. ඉතිං විතාර්ක අඩු කෙනාට තමයි අපි කියන පොතේතියෙන වචනයක් ප්‍රපංච කනවා කියලා මේක එන්න මෙන්න මේ ගති හරහයෙනවා. ඉතිං ඒ ප්‍රපංචාඩු විතර්කාඩු සිතිවිලිය අඩු අකීකරු කමමාඩු දුර්වචගති අඩු කෙනාට කමටහන වැඩෙන කමටහන වාර්තා කරන්නත් ලේසි කමටහන ස්තරාට දියුණු වෙනවා. එම නැතිකෙනට වෙන්නමකක්ද මේස භාවිකව ගලන ගලනය දිහා භාාවනාවත් එක්ක කටයුතු කරන්න තේරෙන් නැතිකෙනාගේ භාවනාව එත්තනම ඇට්කුණාවෙන තැන කරග කරකි පල් එනවා. ඉතින් මේ දේවල් ඉදිරියට කරගෙන යන්න ගුරුවරයා නමිත උපදසක් දුන්නම අපිට හැකියාව තිය කර ලබල අපි කරල බලන්නෙ නෑ ඉතින් මේ අපේ හිතට එන සිතුවිලි විතාරක අඩු කරන්න තමයි අපි මේ එක්කා අරමුණක අපි දීපු අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුරුදු කරන්න කියන්නේ. එතකොට හිතට හිත කීකරු වෙන්න ගන්නවා පොඩ්ඩ පෝඩ සුවච වෙන්න ගන්නවා මේ මට්ටමට ආවට පස්සේ මේ අපි අපි දීපු අරමුණේ භාවන අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුරදුකරාට පස්සේ යාග මනස කීකරුුණාම ඔන්න ඇහුංකන් දෙන්න දෙන්න සුවච වෙන්න වෙන්න එයාට පුළුවන් වෙනවා භාවන අරමුණේ පරියංකයේ පෑගාන කුුණත් ඉන්න ඉතින් මේ සුව්ච ගතිය ඔබ නොහිතුවාට ඔබේ භාවනාවට සෑහෙන වැදගත් ඔබ දන්නේ නැති වනාට මේකින් තමයි ඔබට ධර්මාරක්ෂාව සැලසෙන්නේ හැබැයි මේ සියම්ව තමයි වැඩ කරන්නේ එක ොඩක් අයි මෙවා ගැන තාකා නෙ ඇතේ මේ ගොල්ල හිතනවා මොක් අරි භාවනාව දන්නා අරයෙන්මෙන් දමළ ගෙවම හරියි කියලා ඒ එහෙම කරන්න එම ඇත්තටම අධ්‍යාත්මය කියන්නේ මොකක්ද කිය එක මික කොයිතරම් සියුම්ම වැඩ කරනවාද කියනෙ දානය නැතිහඳ. මිනිු සිීතන මේ ලෞකි කරමුණු සාක්ෂාත් කරනාවගේ ලෝකෝත්‍ර අරුණු සාක්ෂා කරන පුුවන් කෙ හෙමබ. ක අපි මේ සටන් කරන්නේ ඇස් දෙකට පේනේ හතුරටිකක් එක්කනේ කෙලෙස් එක් නැපි කටන් කරන්නේ. ඇස් දෙකට පේනනෑ ඉතාම සියම් සියුම් මට්ටන්වලතිය. ඉතින් අපට විශසාාල නිියතමානී මක් යටහත් පහත් ගතියයක් කකර මක් සුවච ගතති අත්තියෙන්න නිමගේිස්රහටයන නැත්තන් කොත දිකහොම ගකලට ඔොව කියා පදන්නේන. ඉතිං ඒ නිසා මේ සුවචකම එ ඔබට කටිකුතු කරන්න හැකයාවාවුත්, කීකරුකමයි එක්ක ඔබට කටයුතු කරන්න හැකියයාාවවුත්. හිතනට වැඩිය ඔබේ අධ්‍යාත්මය වේගෙන් දියුණු වන්න පටන්ගන්නගේ ලබතේරෙන නෙීම. එනිසා උත්සහ කරන්න මේ භාගතුනාහන්සේ මේ කරණය මෙත සූත්‍රයේ මේ ගුණය කියන්නේෙම තමන්ගේ අර්ත්ථ කුසලේ කැමති කෙන වින් මේ ගුණ ඇතිකරගත්ත යුතු කියලා ඉතින් අත්ත කුසලේ කැමති කෙන විසින් කොයිතරම් කීකරවෙන්න ඕනි දිකිකල දන්තරෙනවාද හයිතරන් සුවචවෙන්න ඕනිද කොයිතරන් යටහත් පහත්වෙන් නඕනිද මමදනිනෑ භාගතුන් වහන්සේ දන්න කිය තැනට මනසගත්තොත් අධ්‍යාත්මී දිරිියයට දියුණු වේවිී ඔබේ භාවනාකාර්මස්ථානය දියුණුවේ ඔබේ කමටහන වැඩේවි මේ නිසා දර්ුවච්ච වෙන තැනක් අකීකරු වෙන තැනක් දැකගන්න නම් ඔබ ළඟ තිබිය යුතු අත්‍ය වශ්‍යම ගුණිය තමයි සතිමත්වීම සතිය තියෙන කෙනාට තර මේ සියල්ල පෙන්නේ ඒ නිසා වර්තමානයට අබධ වන්න උත්සා කරන්න සතිය පුරදු කරන්න උත්සා කරන්න ඔබේ ප්‍රශ්න වලට උත්තරය තර ලැබෙනවා තෙරුවන් සරණයි